හයි කොහොමද ගොල්ලන්ට ඔන්න අදත් මම බ්‍රවුනි තවත් බ්‍රවුනි රෙසිපි එකක් අරන් ආවා අද ටිකක් වෙනස් විදිහට තමයි බ්‍රවුනිස් හදන්නේ ඒකට අපිට බිත්තර ඕන වෙනවා මෙතන තියෙනවා වැනිලායි මී පැණි බටර් ඕන වෙනවා කුකින් චොක්ලට් මෙතන තියෙනවා කොකෝ පවුඩර් පාම් පිටි කෝපි කුඩුයි සීනි එතකොට තව කුකින් චොක්ලට් කැලි ටිකක් මම කපාගෙන අරන් තියෙනවා ග්‍රෑම් 50ක් අපි මුලින්ම කරන්නේ බටර් ටිකට කුකින් චොක්ලට් ටික දාලා නැත්නම් කුකින් චොක්ලට් ටිකට බටර් ටික දාලා මයික්‍රෝවේව් එකකට දාන්න පුළුවන් බෝල් එකක් ගන්න නැත්නම් ඩබල් බොයිල් කරන්න සුදුසු බෝල් එකක් ගන්න දාලා ඒකටම සීනියකෙන් භාගයකුත් දාගෙන භාගයකට චුට්ටක් වැඩියෙන් දාගත්තත් කමක් නැහැ ඒක මයික්‍රෝවේව් එකේ හරි ඩබල් බොයිල් ක්‍රමයට හරි අපි මෙල්ට් කරගන්නවා ඊට පස්සේ ඒක පැත්තේ මෙල්ට් කරගෙන පැත්තකින් තියනවා නිවෙන්න හොඳට දිය කරගන්න කෑලින හිටින් නැති වෙන්න මේකේ මයික්‍රෝවේව් එකට දානකොට තප්පර 20 3කට වගේ මම දාගත්තේ අරගෙන කලවම් කර කර ආයෙ දාන්න ඕනේ එක පාට දාන්න එපා මොකද එතකොට ඒක කුක් වෙනවා අපිට කුක් කරගන්න ඕනේ නෙමෙයි ඕනේ උක මෙල්ට් කරගන්නයි ඕනේ ඊට පස්සේ අපි බිත්තර ටිකයි සීනි ටිකයි අද බීට් කරගන්නවා අඩුම වේගෙන් චුට්ටි වෙලාවක් ඒ දෙක කම්බයින් වෙනකම් බීට් කරගන්නවා බීට් කරගෙන ඉවර වෙලා මම බීට් කරන හේතුව තමයි අද මම කප් කේක් ලයිනර්ස් වලට තමයි බ්‍රවුනිස් දාන්නේ. එතකොට මට අර කප් කේක් එක වගේ උසට මො ගන්න නෙමෙයි නම චුට්ටක් කර පිම්බිලා ගන්න ඕන නිසා තමයි මම අද බීට් කරන්නේ. මොකද මම බේකින් පවුඩර් ඇඩ් කරන්න ආස නැහැ බ්‍රවුනිස් වලට. මම බේකින් පවුඩර් දාන්නේ නැහැ. නමුත් ඔගොල්ලන්ට කැමති නම් බේකින් පවුඩර් මේ රෙසිපි එකට බේකින් පවුඩර් තේහෙනි භාගයක් පිටියකට දාගන්න පුළුවන් කැමති කෙනෙකුට. මම ඒකට පුද්ගලිකව කැමති නැහැ. මම අර කේකි පෙනුමක් කෙනාට කැමති නැහැ. මම ආසයි බ්‍රවුනි එක තෙතට බරට තියනවාට. එතකොට තමයි ඒක ඉතින් අර බ්‍රවුනි වගේ රසට තියෙන්නේ. දැන් මම මේකට චොක්ලට් මිශ්‍රණය දාගන්නවා. චොක්ලට් මිශ්‍රණයේ උණු නැහැ. එක ලාර මද රසණයක් තියෙන තිරා එහෙමත් නැති වෙනවත් හොඳයි ලාවට රසණයක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ ඒක දාලා ඒ දෙකත් මම හොඳට බීට් කරගන්නවා ඊට පස්සේ ඒකට අපි පිටි ටික එකපාරක් හලා ගන්නවා පිටි කොකෝ පවුඩර් සහ කොෆි තේ හැන්දක් අරන් තිනවා මම කොෆි පවුඩර් හින්දා මම ඒකටම ඒ තුනම හලා ගන්නවා මේක බීට් කරගත්තට පස්සේ ඊට පස්සේ ඒකත් හොඳට මිශ්‍ර කරගෙන මම කප් කේක් ලයිනර්ස් වලට දාගන්නවා ඊට පස්සේ මම ඕක 175 විනාඩි 20යි අද බේක් කරගන්නේ. දැන් මම ඔතන මී පැණි දාලා තියෙනවා. මී පැණි වැනිලා එකට මික්ස් කරලා දාන්න හේතුව මට ලේසි වෙන්න. වෙන හේතුවක් නැහැ. දැන් ඒ මී පැණි දැන් මම මේ බ්‍රවුන් එකේ ඒ කියන්නේ කොෆි ඇන් මී පැණි දෙකම ආවම මී පැණියකින් වෙන්නේ තවත් සොෆ්ට්නස් තවත් අර වෙට් ලුක් වෙට් එකට තියෙනවා මොයිස්චර් එකට. කොෆි දැම්මම අමුතුම රසක් කොමත් චොක්ලට් දේවල් වලට කොෆි චුට්ටක් ඉන්ස්ටන්ට් කොෆි චුට්ටක් එකතු කරලා බලන්න හරි රසයි. ඊට පස්සේ මේක අපි එක පාරක් හලාගන්නේ ගොඩක් සැරවල් හලාගන්න අවශ්‍ය නැහැ මොකද අපිට මේක මම නැවත නැවත කියනවා මේක අපිට කේක් එකක් වගේ නෙමෙයි ඕනේ නිසා අපි එහෙම ගොඩක් සැරවල් හලාගන්න අවශ්‍ය නැහැ මේකට කේක් පිටි නෙමෙයි මම පාන් පිටි අරන් තියෙන්නේ ඉතින් කේක් පිටි ගන්න ඕන කෙනෙකුට ගන්න පුළුවන් නමුත් පාන් පිටි දැම්ම කියලා මේක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊට පස්සේ ඔක අපි 175 විනාඩි 20ක් බේක් කරගෙන අවසානයේදී තමයි ඔය චොක්ලට් චිප්ස් ටික එකතු කරන්නේ ඔය වෙනුවට ඔයගොල්ලන්ට කජු ආමන්ඩ්ස් ඕන නට් වර්ගයක් එකතු කරන්න පුළුවන් ඕනනම් නට් වර්ග ග්‍රෑම් 50යි චොක්ලට් ග්‍රෑම් 50යි එකතු කරගන්නත් පුළුවන් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ චුට්ටක් වැඩි වුණා කියලා ඒක රස වැඩි වෙනවා තමයි ඊට පස්සේ ඒ ටික බේක් කරලා ආවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හොඳට තියෙනවා මොයිස්චර් එකට මේක අපි ගොඩක් තව විනාඩි 2-3ක් වැඩියෙන් බේක් කරගන්න පුළුවන් අපිට උඩ අර කර වෙලා වගේ ගන්න ඕන නම් මම මෙතෙන්දී මේක ග්ලේස් වලින් වහන හින්දා ඩෙකරේට් කරන හින්දා මම එහෙම කරගන්නේ නැහැ. ඉතින් මේ තමයි චොක්ලට් බ්‍රවුනිස් ටික. මම හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකටත් කැමති වෙයි කියලා. මේකෙන් ඔයගොල්ලන්ට ව්‍යාපාරයකට බිස්නස් අයිඩියා එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ට්‍රේ එක වටේ පිහිදලා දාන්න ඇතුළට ඔහොම වැටලා තියෙන පිටින් දාන්න එපා. ඊට පස්සේ හොදන්න හරිම අමාරුයි. මට වෙලා තියෙන හින්දා තමයි කියන්නේ. ඉතින් රැඳී හිටියට බොහොම ස්තුතියි රෙසිපික හොඳයි නම් කමෙන්ට් කරලා ෂෙයා කරලා ලයික් කරලා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඉල්ලනවා බොහොමත්ම ස්තුතියි තවත් රෙසිපිකකින් එහෙනම් මම ආයෙත් එන්නම් හැමෝටම ෂලෝම්